Antes Antes chatil sekarang terpas dan udah tuh mulai udah rekobel bina parasi kamu nate saat jatuh samuhan dekat ikan bagai parasi kat itu jatuh samuhan dekat itu namun beri bilang ini jatuh samu dek ya antar jatuh cek parasi parasi netu tiap mendekati lah antar jatuh cek parasi itu bina ini dek antar jatuh cek parasi yang beras insa pada memang kita disarankan bahwa parasi itu ada antar antar jatuh cek parasi insa memang tapi ini kan tapi kerana rekaman sami kerana itu mai delta q samaan q v aduh kiri mal q one ini macam kena i q r samaan q three aduh kiri mal q one kena i q r kena inter quarter range inter quarter range antar satu cakar parah sih terapi mama gider di hadapan lekila bagi hadapan tu gana tienno ඒ ගානේ සමහර අය මම දැක්කා ඔයගොල්ලන්ගේ group එකකට දාලා තියෙනවා පොඩක් කියනවා නේද? එකකට දාලා තියෙනවා මම දැක්කා උත්තර ටිකක්. අන්ත චතුර්ක පරාසය කෙනෙක් දාලා තිබ්බා 29.5ද කියලා. එතකොට එක්කෙනෙක් කියලා තිබ්බා yes Q3 equal to 29.25 කියලා. ඒකන දාවේ අන්ත චතුර්ක පරාසයේ 29.5 දාවේ ගානේ වෙනස් වෙනවා ඉන්නවා. අවුස 29.25 තමයි ආවේ. ඊපස් IQ 10.25. කීයද? IQ මේ IQR එක 10.25 ක. ඒ කියන්නේ Q3 එකේ Q3 29.25. 29.25 කියලා. Q1 කීයද? Q1 is 19. Then Q1 is 19. Q1 is 19. වගේම මේ ඊව සමීකරණ ඔක්කොම දෙනවා හැබැයි සමීකරණ කරුණත් මත ධ්‍යාන දෙන සමීකරණ පද අපි හඳුන්වන්නේ නැහැ. LQ3 කියන්නේ මොකක්ද? F කියන්නේ මොකක්ද? LQ3 ඒව හඳුන්වන්නේ නැහැ. ඒ හැඳින්නේ අවබෝධය අපිට සමීකරණය තාම මතක් වෙන්න ඕන අභ්‍යාස කරන්න. Hello sir. Sir. සර් දැන් අපි ළමයිගේ ලකුණු ගත්තොත් එහෙම ලකුණු වලට සම්බන්ධ කරලා උදාහරණයක් හැටියට ගන්නත් පුළුවන් මේ අන්තර් චතුර්ථක පරාසය නේද? ඔව් දැන් අපි ඔය දුන්නේ දැන් සමූහණය කරලා දත්තනේ දුන්නේ. ඔව්. නමුත් අපිට අමු ලකුණු ඒ කියන්නේ ළමයි එක ළමයක් එක ලකුණු අරගෙන ඒක පදනම් කරගෙන සමූහයක් හදන්නේ. ඔව්. ඊළඟ ගානේදී තේරෙන්නේ මොකක්ද කියලා දැන් අපි අපිට තියෙන ඇත්තටම ළමයිගේ විසිරලා ගිය ලකුණු අපිට ඇත්තටම හම්බෙන්නේ ප්‍රාථමික කියන්නේ ළමයි කෙනෙක් ඉන්නවනම් 50ක් ඉන්නවනම් 50 දෙනාගේ එක එක ගත්ත ලකුණු හම්බෙන්නේ. ඒ ලකුණු අරගෙනනේ අපි මේ පන්ති ප්‍රාන්ත වලට වෙන් කරන්නේ. පන්ති ප්‍රාන්ත වලට වෙන් කරපුවාමනේ මේ අපිට මේ 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 උඩ කියන වගේ මෙන්න මේ වගේ group data එන්නේ. මේ group data ආවේ කොහෙන්ද? මූලික වශයෙන් එහෙම ළමයි සමූහයක ළමයි 50 දෙනෙක් තොරතුරු. ඒත් 50 දෙනෙක් තොරතුරු විසිරලා යවන්නේ නැතුව එක තැනකට කේන්ද්‍ර කරලා හදිලක් තම සමෝණ කිරීමේදී වෙන්නේ. හොඳයි එමනම් අපි දැන් තව ටිකක් ඉදිරියට යමු. දැන් අද ඊළඟට කතා කරන්න තියෙන ඔය කතා කරේ මධ්‍යස්ථ sorry මධ්‍යස්ථය ඇතුළු පළමු චතුර්ථකයයි දෙවෙනි චතුර්ථකයයි මොන විදියනේ? ඒතකොට දෙවෙනි චතුර්ථකය කියන්නේ මොකටද ඇත්තට? මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ අපි සරලව දෙවෙනි චතුර්ථකය මොකද? මධ්‍යස්ථය වෙන විදිහ කතා කරා මේ සමීකරණේ. ඊට පස්සේ අපි කතා කරා මේ ඊට ටිකක් වෙනස් එකක් මධ්‍යස්ථය වල පහළින් තියෙන පළමු චතුර්ථකය සහ මධ්‍යස්ථය වල ඉලින් තියෙන තුන්වෙනි චතුර්ථකය කියන්නේ මොකක්ද? ඒතකොට අපිට පුළුවන් නම් මධ්‍යස්ථය පළමු චතුර්ථකය තුන්වෙනි චතුර්ථකය තුනම හොයා ගන්න ඒක ලොකු පණ විදියක් දෙන්න පුළුවන් සංඛ්‍යා ශ්‍රේණි දෙකක් හොඳට සසඳන්න හරි හොඳට
සිනේමා කරන්න පුළුවන් ව්‍යාප්ති කොහොමද කියන්නේ කියලා. චතුර්ථකයයි දෙවන චතුර්ථකයේවත් මධ්‍යස්ථයයි තුන්වෙනි චතුර්ථකයයි තුනම පිළිබඳ අවබෝධයක් ගන්නත් පුළුවන්. උදාහරණයක් පන්ති දෙකක්. ඒ පන්තියේ ළමයින්ගේ ලකුණුයි බී පන්තියේ ළමයින්ගේ ලකුණු එකතු කොහොමද විශ්ලේෂණය තියෙන්නේ කියලා අපිට පුළුවන් මේ චතුර්ථක සාමාධ්‍යය මධ්‍යස්ථය ගන්න කිරීමෙන්. ඒකයි මේකේ ප්‍රයෝජනය. දැන් අපි යමු එන්න ඊළඟ සංකල්පේ මෙවැනි සමූහණය කළ දත්වල මාතේ ගණනය කරන්න. මොකක් මාතේ කියන්නේ? මොකක්ද වැඩි වාර ගණන? වැඩි වාර ගණන ඇද්දි අය ගණන නේද? සංඛ්‍යා මොකක්ද කියන එක? මාතේ කියන එකක් මාතේ 3-4 පාරක් තියෙන්න පුළුවන් සංඛ්‍යා ශ්‍රේණියක මාත කීපයක් දීවාතෝ තියෙන්න පුළුවන්. ඔව් සර්. තියෙන්න පුළුවන්. මාත නැති වෙන්නත් පුළුවන්. මාතයක් නැති වෙන්නත් පුළුවන්. පුළුවන් සර්. වැඩිම වාර ගන්නක් යෙදিলা නැත්නම්. ඔව් සර්. ඔව් යම් සංඛ්‍යාවක් කියන්නේ මාතයක් නැති වෙන්න පුළුවන්. මාතයක් නොමැති කියන්නේ මොකක්ද? මාතයක් නොමැති කියන එක තේරුම් මොකක්ද? ආරෝහණ ආරෝහණ පිළිවෙලට මේ තියෙනකොට සංඛ්‍යාව දෙපාරක් යෙදিলা නැති මන්ටි එහෙම කිව්වට බෑ. සර් සමාන ලකුණු ලබාගෙන නැති ළමයි මොකක්ද? සර් සමාන ලකුණු ලබාගෙන නැහැ කියන්නේ කියන තුලන ළමයි. ළමයි සමාන ලකුණු ලබාගෙන නැහැ කියලා කියන එක තේරුම් මොකක්ද? එකම සංඛ්‍යාවක් එක සංඛ්‍යාවක් එක අවස්ථාවකට වඩා මේ නොයේ තිබුණු අවස්ථාවක් සර්. කොපි කරලා නැහැ. සර් මෙහෙම ගන්න පුළුවන් නේද? පන්තියක සමාන ලකුණු ලබාගෙන නැහැ කියලා කියන්න පුළුවන් නේද? දැන් සමාන ලකුණු ලබා ගත්තොත් අපිට වෙනියා දෙන්න බෑනේ. නෑ ඒකත් නෑ. කොපි කරලා නැහැ කියන්නේ. මේ එහාට දෙන පාර විදියට වැඩි කරලා. ඔව්. ඔන්න කවුද කියන්නේ නැහන පුතේ අපිට ඉදනෝ යා තියන්න පටන් ගන්න කියලා. අන්න එක තමයි උත්තරේ සංඛ්‍යාත එකයි නෙවෙයි එතනත් වැරදුනා සංඛ්‍යාත එකයි නෙවෙයි නෑ ඒත් නෑ වැඩි දුරට පස්සේ යක් ගියා අර කුඹුරේ මේකයි සංඛ්‍යාතේ එකයි නෙවෙයි සංඛ්‍යාතේ සමානයි එකයි කියන එකයි සමානකේ මොලේ නෑ වගේ මට පේන හැබැයි කොයිතරම් වටිනවද මගේ මෙහෙමයි සංඛ්‍යාතේ එක සමානයි කියලා කියන්නේ ඒ කියන්නේ දැන් එක ගානේ දෙන්නත් පුළුවන් දෙක ගානේ දෙන්නත් පුළුවන් තුන ගානේ දෙන්න පුළුවන් උදාහරණ දෙකේවත් දෙක 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 තියෙනවා සෝරි දෙකේවත් දෙකක් තියෙනවා තුනේවත් දෙකක් තියෙනවා හතරක් දෙකක් තියෙනවා එහෙම දෙන්නත් පුළුවන් එක ගානේ විතරක් නෙවෙයිනේ ඒ නිසා කියන්න වෙන්නේ ඒ ගණන ශ්‍රේණියේ හැම අය ගානකම සංඛ්‍යාවෙන් සමාන වුණොත් තමයි මාත්‍යක් නැති වෙනවක් දැන්නේ කියනවා සමානයි කියන්නේ ආවෙනේ කාගේවත් සර් එතකොට ගන්න ලකුණු ප්‍රමාණය සමානයි කියන එක නේද සර් කියන්නේ නෑ ගන්න ලකුණු ප්‍රමාණය සමානයි කියන එක නෙවෙයි කියන්නේ මම මෙහෙම කියන්නම් උදාහරණයක් මෙහෙම තමයි මොලේ කැඩිලා මඩකල කැඩිලා ගෝංකම් නැති වෙන්නේ මේ අහනකොට මේ ප්‍රශ්නේ ඒ කියන්නේ වැරදි උරු මත මේ පිළිබඳ වැරද නැති වෙනවා දැන් උදාහරණයක් සංඛ්‍යා ටිකක් තිබුණොත් 1 2 3 4 5 6 කියන්නේ එතකොට ඒවා තියෙන්නේ එකකින් එකයි එක පාර. එහෙම වුණත් ඒත් මාතේ නැහැ. නමුත් මෙහෙම තිබ්බොත් 1 3 2 3 4 3 8 3 9 3 තිබ්බත් ඒත් අරකමනේ. මොකද සංඛ්‍යාතයේ 3 බැගින් තියෙන හැම එකකින්. එක කොටත් මාතයක් නැහැ. ආ හරි සර්. තේරුම්. දැන් පේනවා නේද 48 තියෙන වටිනාකම. 90ක් ගත්තට ඒ 90ට සාධාරණ මොයක් නෑ ඔබට. ඒකයි.
ඒ නිසා විභාග වලින් ජය ලබන විභාග වලින් ගන්න ලකුණු වලට සාධාරණයක් තියෙන්නේ බොහොම කලාතුරකින් මිනිහ. ඒ නිසා තමයි කියන්නේ විභාග වලින් 100% මිනිස්සු වන්නේ නැහැ කියලා. මේ මැනල එන ලකුණ එයාට ඇත්තටම හිමි නැහැ. ඇදලා හේතුව එයා මොනවා හරි ක්‍රමකින් කඩපාඩම් කළා ඒ කාලේ තියෙන කාමරේ ළමයින්ගේ අපි වාරයක් හෝ වාර්ෂික අවසානයේදී ලකුණු පොත තමයි හදන්නේ. ලකුණු පොත හදනකොට මධ්‍යන්‍ය හැටියට නම් සාමාන්‍ය හැටියට අරගෙන ලකුණු ළමයින්ගේ දානවා. ඊට අමතරව දැන් සමාන සංඛ්‍යා ගත්තොත් එහෙම අපි වෙනියා සඳහන් කරනකොට එකක් කරලා ඊළඟ වෙනියාට දානවා. ඊට අමතරව ඉතින් අන්තර්චතුරක පරාස එහෙම අරගෙන ඇනලයිස් කරලා ගොඩක් බලන අඩුයි ගුරුවරු වශයෙන්. ඒ වගේ දේවල් හොඳ වාසියක් තියෙනවානේ. දැන් ගොඩක් ස්කෝල් වල කම්පියුටර් තියෙනවා. ඒ වගේ Excel තියෙනවා මේ මෙතන. සොෆ්ට්වෙයාර් තියෙනවා. ඒතරම Excel වලින් මේ ඔක්කොම ඇනලයිස් කරන්න පුළුවන්. ඒ වගේ සූත්‍ර තියෙනවා. ඒවට දාපම ওই දාපු ඩේටා ටික ඔක්කොම තප්පර දෙකක් ඇතුළත ටීචර් මහන්සියෙන් ඕනේ සියලු දේවල් එළියට එනවා. මාතේ මාධ්‍යස්ත්‍යා දන්ත චතුර්ථ ප්‍රාසෙ. ඒකට ඒකට අපිට කරන්න තියෙනවා Excel ඉගෙන ගන්න. ඒක
හැබැයි අපි වෙලා කියන්නේ වාර විභාගයේ විභාගයේ නිවාඩු දෙන්න දවස් එකක් විතර තියදී වාර විභාගය කියලා විදුහල්පතිතුමා දැන් අරුන්ගේ මහා ආරක්ෂකලා ලකුණු දියාවු කියලා. ඉඳා කාපිය කියලා දොඩ තියෙස කොහමරි සම්කම් ප්‍රශ්නක් දියාවල ලකුණු ටික ඉස්සලා නිවාඩු දෙන්න තව දෙක තුනක් හදද්ද කොහමරි රිපෝට් එකක් කරලා දඩබඩ ගාගේ ප්‍රින්සිපල් කාමරේ කියලා එනවා. අන්න එහෙම අන්තිම මොහොතේ අර පිටිපස්සට කඩිය වගේ ජීවිතයක් තියෙන ස්කෝල් වල වැල් මේ ලකුණු දිහා බලලා ඒ වගේ අඩ වැඩ ගැන හිතලා ළමයිත් එක්ක කතා කරලා බෙහෙත්ත් එක්ක කතා කරලා ඒ ළමයත් එක්ක කතා කරලා එහෙම යන සංවාදශීලී ෆීඩ්බැක් එකක් ඇතුළු විභාගයක් පාවිච්චි නැහැ මම කලාතුරකින් ස්කෝල් වල පාවිච්චි කරනවා වැඩි නැත්ද නැහැ තියෙනවා ඉතින් මේ මේ මිනු මැගම් විශ්ය අපි ඉගෙන ගන්නේ අන්න එහෙම ප්‍රැක්ටිස් එකකට කල්ප කරන්න ඕන. එහෙම તો ආයෙත් මේ කරලා ගිහිල්ලා දැන් අර කියනවනේ කිමරක් තියෙනවා. ඒක ප්‍රින්සිපල් කෙනෙක් කියනවලු එයාගේ ටීචර් ගුරුවරයා ගිහිල්ලා මේ මුන් අප්පුහාමියාගේ නම අප්පුහාම ගිහිල්ලා රජරට විශ්වවිද්‍යාලේ ඩිප්ලෝමා එක කරන්න. ගිහිල්ලා දැන් ඇවිත් ඊදාසින් කවුද අහලා දෙනවා අපේ අප්පුහාම කියන්නේ ඩිප්ලෝමාව කරන්න. සංවර්ධනය කරන්න පුළුවන් ආස්තික ගන්නවත් ඩිස්ප්ලේ ගන්නවත් එක කාරණා නේද සරි මාර ඉන්න මෙරිට් ගත්තේ නැතුව හොඳ ගුරුතුමා මේ ඩිප්ලෝමා එක පාසල යනයි ඔව් සර් දැන් ඇත්තටම සර්ගේ ඇසයින්මන්ට් එක තියෙනවනේ ඒකකින් අපේ දැන් අපේ කට්ටිය කොච්චරම් හොයන්න ගත්තාන කිව්වොත් මේ නිල්පත කොහොමද නිල්පතක් කියන එකක් ඔයමයි සමහර විට මන්නම් මමත් එහෙම තමයි ඇත්තම නිකම් පේපර් එකක් අරගෙන පහුගිය ප්‍රශ්න පත්‍ර හරිය විභාග පේපර්ස් වල ඌ අරගෙන ඒවම කොපි කර කර දානවා මිසක් කෙනෙක් ප්‍රශ්නයක් හදන්න එහෙම ඉගෙනගෙන නැහැ. ඉතින් මේ වගේ දෙයක් සර් දුන්න එකෙන් අපි සෑහෙන්න හොයනවා කට්ටියකින් අහනවා කොහොමද මේක හදන්නේ කියලා. අන්න ඒ වගේ ඇත්තම සර් ඔය ඔය හැමදාම සංගරේ වලින් කැලේ සම්මාරය මට පේන මට ඒකට මම ඉතින් මොකද කරන්නේ මම සතුට වෙනවා. මොකද මම මෙන්න සතුට මම ප්‍රශ්නේ මොන තරම් වාරවල කට්ටිය ඇත් මොකද ඒක මම කෝපි කරන්න බෑ. මේක හැබැයි ලෙසම ඉරත්තම මේක රස්සාව. මොකද රස්සාවට අදාළ ප්‍රශ්නයක්. ඒකට පළවෙනි වතාවට සමහර අය ප්‍රශ්න පත්‍රයක් දියා පළවෙනි වතාවට බලන්න පටන් ගන්නවා. ඒකල් බලන්න උත්තර පත්‍ර විතරයි ළමයි ඉන්න බලමු ප්‍රශ්න පත්‍ර දියා විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් නැහැ. ඉතින් මේක තමයි අපේ වෘත්තිය ඇත්ත. අපේ රස්සාව අපි අමතක වෙලා අපි අපිට කරන රස්සාව අමතක අපි මොකද කරන්නේ කියලා. ඒක මුලින්ම මෙන්න පැති කියලා තමයි හිතේ ඉන්නේ. සයන්ස් පේපර් එක කරේ මම ඒලෙවල් සයන්ස් කරේ. ඔව්. ඉතින් මට මේ ඇත්තට මම ආපහු ඉතින් අර මම ගොඩක් මේ ලොකු දෙයක් ලැබුණා ඒකෙන් සයන්ස් එකෙන්. ගොඩක් ආසයි කා. තමයි නේ අර නෙගටිව් ෆෝම් එක කතා කරන්නේ අර වෙන විතර සම්ප්‍රදාය විතර ප්‍රශ්න දෙලා විභාගයලා ලකුණක් ඇගෙන ඒ පාට පදිච්ච මිනිස්සුන්ට තරහයි මේ මං දුන්න ප්‍රශ්න. මට ඒක ප්‍රශ්නයක් නෑ මට ඒගොල්ලන් තරහ වෙන තරම් දුන්නයි. ඒගොල්ලන් තරහ වෙලා තරහ වෙලා තරහ වෙලා තරහ වෙලා කරනවා. කරලා තරහව නැති කරනවා. තරහව පස්සේ ගොඩ දෙනවා. අපි තරහවනේ කරා දෙන්නේ නැහැ පස්සේ. ඒ වගේ ඇටිටියුඩ් චේන්ජ් එකක තව ප්‍රශ්නයක් වෙනවා. ඔව් සේකට් ඒක ප්‍රශ්න නෙවෙයි දැන් මට ගුලන් නම අගේ කරන්න ඕනේ මට ඒක වැඩකුත් නැහැ අගේ කරන්න මට ඉතල මම කරන් ගන්න කියන්නේ මේ මට හිතෙන්නේ වෙලක් තියෙනවා නම් මට ඒක මට කියන්න ඕනේ නැහැ
කියන්න ඕනෙත් නෑ. ඒතොර මගේ රස්සාව මම කරන්නේ. මගේ රස්සාව මම කරනවා නම් ඔයගොල්ලන්ට සමාරූප වෙන්නත් මඩ වලේ ධම්ම සගාන මතකගෙන දනගාන බඩගාගෙන මේ සයිබන්ට් එක කරපුවම මම ඇහැරෙලා විසිලකලා මගේ පුතා මගේ පන්ති ඉන්නේ මම එකවසර කරා. ඉතින් මම ඒ වුණාට දැන් එයාගේ අත වැඩ අතපස් නැහැ. අනිත් ළමයි ඉරිහා වැඩ කරලා ඉන්නේ. හැබැයි අපි වැරද්දක් කරනවා එක පැත්තකින්. මගේ පුතා අතාරිනේ ගුට් වෙනවා එක පැත්තෙන් මේ පුතාලට ආවාසියක්. ඔව් සයා එන වෙලාව ගියේ නැහැ. වුණාට ඉතින් මම එයාගේ එයා නැහැ කියලා ඉතින් ආයෙත් ක්ලාස් එකේ වැඩ කරා. එයාගේ ගෙදර කියලා ඉතින් අනිත් ළමයි ටික ගන්නවා. ඒ ළමයි නේ ගැන තමයි මේ කියන්නේ බලන්නකෝ ඩිෆරන්ස් බිට්වීන්
plus after the class mode. ඒ කියන්නේ මාතේ අරන් පන්ති ප්‍රාන්තරයට කලින් ඒක බොහොම දුක්කට අකෝත් කෑවේ. I G K G රසික මිනිහා කට මම කරගත්ත මනේ සංඛ්‍යාත තියෙනවනේ ආන්නේ සංඛ්‍යාත ගැන තමයි කියන්නේ ගා. ඒක අතර වෙනස බලන්න. ඊළඟට ඒක ඩෙල්ටා 2 කියන්නේ. ඩෙල්ටා 2 is the difference between the frequency of the class mode and the frequency of the class before. මේ වෙන විදිහකින් කියනවා නම් මේ මාත පන්තිය දෙකේ තියෙන පන්ති ප්‍රාන්තරවල තියෙන සංඛ්‍යාත දෙක තමයි මේ කියන්නේ. ඒක එකක් එකක් අඩු කරනවා අනිත් එක වෙලා අනිත් එකකින් අඩු කරනවා. ඉතින් ඒක LMO කියලා කියන්නේ is a low boundary of the class mode. ඒ කියන්නේ මාතේ අඩංගු පන්තියේ මාතේ අඩංගු පන්ති ප්‍රාන්තරයේ පහළ සැලසීමක් තමයි මෙතන ගන්න. උදාහරණයක් ගමු මේක. මෙන්න ඒකට තියෙනවා සංඛ්‍යාවට ව්‍යාප්තිය නැත්නම් සමූහණික ලද්ද සමූහය. ඔබට පේනවද මේක?
Delta 1 is the difference between the frequency of the class mode and the frequency of the class after the class. After the class. After the class mode can make a delta. Delta 2 is my before the class mode. Make a uda arta katane yati. But me achyupute ki mangatte. Me achyupute karane yati. Sir. තත්වර්ග ඉගෙනුම් ක්‍රමයට තම උගන්වන්නේ නේද සර්? වරද්දලා ඇත්තටම බොරු කියන්න ඕනේ මම මේ ලීඩරක හැමදාම කරන්නේ මේ දන්නේ වගේ මේ ඉස්සරහට යනවා මේ. නැන්නේ. ඒක දැක්ක කෙනෙක්. මම සමහර ළමයි මේක කරගෙන යනකොට දැන් පටස් ගන්න කීප අවස්ථා තියෙනවා නෑ සර් උග අර්ථකථන නෑ මොකද ඔය ආදේශ කිරීම වැරදි කියලා ගාන හදාගෙන යනවා. ඔරලක් ඉන්නේදී මම ටිකක් අහනවාට දිලව හරිද අපි කරා මම බලමු කතර උඩ අස්සකටනේ කියලා කියන එකට එනකල් ඉන්නවා කට්ටිය දැන් ඔබයි කිව්වෝ අමෝඩේරලට දිල් කරන්නේ නැහැ මම ඉංග්‍රීසියෙන් තියෙන කෙනෙක්ට වැඩි ඉන්නත් උහු යනවා සර් හරි කියලා දෙන්න කියලා ගුරුවරයා වෙනද ලොකු විශ්වාසයක් තියෙනවා ළමයි ඒක තමයි ඔය ලොකු බලන්න සර් දැන් අපිට වරදින්නේ නැහැනේ දැන් වැරද්ද නිසා ඉගෙනගෙන තියෙන්නේ. මම එහෙම විතර නෙමෙයි. ඇත්තට මේක තියෙන ෆෝම් කරගෙන යනවා මම හදන්න යන්නේ පොඩි PDF එකක්. PDF එකක් නිසා Word එකක් නිසා හදන්නේ වැරදුම යනවා. හරි. හොඳයි. ඊට පස්සේ පේනවා ඩෙල්ටා 1 කියන්නේ 14 වෙන 12 මිසක් 14 වෙන 8 නෙවෙයි. ඒ නිසා උඩට එන්නේ 2. හරි. යට එන්නේ මොකද්ද? හදන්න 2 කියලා. නැහැ. හරි. ඒක උත්තරේ කියන්න බාර දැන් සිල් කරන්න. 13
එක විත්තියක් සලකනවා මඩ තියෙන එකෙන් අර මඩ කෑල්ලට රන් එක විත්තියක එක ගඩොල් බෙල්ලියක් මේ අතුල් කාමරයකට අනිත් ගඩොල් බෙල්ලිය